අයිබෝවන් සුබ දවසක් බබාට කෑම YouTube channel එකත් එක්ක එකතු වෙලා යනවල හැමෝටම අද මම හදන්න ලෑස්ති වෙන්නේ අවුරුද්දට වැඩි බබාලට කෙටි වේලකට ඒ වගේම පොඩ්ඩන්ගේ අතුරු පසකට දෙන්න පුළුවන් විදිය හුඟක්ම හුඟක් රසවත් කෑම එකක්. ඉතින් මේක හරිම ලේසි හදාගන්න විනාඩි 5ක් වගේ වෙලාවක් තමයි යන්නේ. කිසිම අමාරුවක් නැතුව වරදි නැතුව හදාගන්න පුළුවන් රස කෑමක්. එහෙනම් අපි හදමු. පොඩ්ඩට අලුතින් කෑමක් හදමුකම මම ඔයාලට දැනගන්නවා අපිව subscribe කරලා මේ විදිහට bell icon එක click කරන්න. බබාට කෑම YouTube channel එකේ බබාගේ වයස අනුව බබාට දෙන්න පුළුවන් කෑම වර්ග, වර වැඩි වෙන කෑම වර්ග, කෙටි වේල සඳහා කෑම වර්ග පිළිවෙලකට බලා ගන්න ඕන නම් අපේ channel එකේ බබාගේ පින්තූර ක්ලික් කරලා paste ක්ලික් කරන්න. අපිට ඕන කරන දේවල් තමයි රුලන්. මම මෙතන රුලන් මේස හැඳි තුනක් වගේ අරන් තියෙනවා. fresh milk ටිකක්, සීනි ටිකක්, මම නම් සීනි තේ හැඳි දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම මුද්දරක් පලන් ටිකක් සහ තල ටිකක් අරන් තියෙනවා. මේකට ඕගොල්ලන්ට කජු ටිකක් එකතු කරගන්න පුළුවන් නම් හුඟක්ම රසවත්. ගෙදර කජු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කජු ටිකක් එකතු කරගන්න. මුලින්ම මම pan එකට ගිතෙල් ටිකක් දාලා රත් වෙන්න තිබ්බා. මේකට අපි ගිතෙල් ටිකක් එකතු කරගෙන හදා ගන්නවා නම් මේ කෑම එකෙන් ගන්න පුළුවන් හොඳම රසය ගන්න පුළුවන්. ගිතෙල් ගෙදර නැත්තම් ඒ වෙනුවට බටර් ටිකක් එකතු කරගන්න පුළුවන්. ගිතෙල් ටික රත් වුණාම මම මේකට plums ටික සහ තල ටික එකතු කරගන්නවා. මුද්දර පලන් සහ තල ටික ටික වෙලාවක් මේ විදිහට ගිතෙල් වලින් බැද ගන්න ඕන. ඒ වගේම ඔයාලා කජු එකතු කරගන්නවා නම් කජු ටිකත් මේ වෙලාවේදී තමයි එකතු කරගන්න ඕන. තල සහ මුද්දර පලන් බැදුනහම මම ඒකට රුලන් ටික එකතු කරගන්නවා. රුලන් ටික එකතු කරගත්තට පස්සේ රුලන් ටිකත් විනාඩි 1මාරක් වගේ ගිතෙල් වලින් බැද ගන්න ඕන. රුලන් ටික ගිතෙල් වලින් බැද ගන්න වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියෙන්න ඕන නැත්නම් රුලන් ටික පිච්චෙන්න පුළුවන්. ඒ විදිහට බැදගත්තු රුලන් ටිකට මම දැන් සීනි එකතු කරගන්නවා. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නකොට ඕගොල්ලෝ ගත්ත රුලම් ප්‍රමාණයට වඩා වැඩිපුර ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න ඕන. කිරි ටික එකතු කරගත්තට පස්සේ දිගටම හැඳි ගන්න ඕන. ඒ වගේම ගින්දරත් සාමාන්‍ය මට්ටමේ තියෙන්න ඕන. කිරි ටික එකතු කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තලපයක් වගේ වෙනකල්ම අපි මේක හැඳි ගන්න ඕන. හරිම ඉක්මනින් තලපයක් වගේ වෙනවා. විනාඩියක් වගේ වෙලාවකදී මෙන්න මේ විදිහට තලපයක් වගේ අපිට හදා ගන්න පුළුවන් මේ රුලන් ටික. කිරි ටික එකතු කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් තදට තලපයක් වගේ එනකල්ම අපි මේක හැඳිගා ගන්න ඕන ලිපේ තියලා. මෙන්න මේ ගානට රුලන් ටික තද වුණාම ලිප ඔෆ් කරගන්න. ඊළඟට මේ විදිහට පිඟානක් හරි ට්‍රේ එකක් හරි තැටියක් හරි ඔයගොල්ලෝ තෙල් හෝ බට ගාලා ලෑස්ති කරගන්න. ඊට පස්සේ අපි හදාගත්තු රුලන් ටික මේ තැටියට එකතු කරගන්න. ඊට පස්සේ අපි මේක තුනී කරගන්න ඕන. මේ විදිහට තුනී කරගත්තු රුලන් එක අපි නිවෙන්න තියා ගන්න ඕනේ. නිවුනට පස්සේ අපිට පුළුවන් මේකෙන් කෑලි කපා ගන්න. මේ තියෙන්නේ නිවුනට පස්සේ කෑලි කපාගත්තු රුලම් පුඩින් එක. ඉතින් අපි මේ අද හදාගත්තු කෑම එක අපිට දෙන්න පුළුවන් වෙන්නේ අවුරුද්දට වැඩි බබාලට. මොකද අපි මේකට සීනි එකතු කරගෙන තියෙනවා, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගෙන තියෙනවා. මේ දේවල් අපිට දෙන්න පුළුවන් වෙන්නේ අවුරුද්දට වැඩි බබාලන් නිසා මේ කෑම එක දෙන්න පුළුවන් වෙන්නේ අවුරුද්දට වැඩි බබෙක්ට විතරයි. ඉතින් මේක දෙන්න පුළුවන් අපිට බබාගේ කෙටි වේල් වලට. ඒ වගේම අතුරු පසක් විදියට නම් වඩාත්ම සුදුසුයි. පොඩ්ඩන්ට බත් කාලා ඉවරුනාම වගේ දෙන්න. ඒ වගේම මේක අපිට ෆ්‍රිජ් එකේ දාලා තියලා ටිකක් සීතල වුණාම කෑමට ගන්නත් පුළුවන්. ඒ විදියටත් මේක හරිම රසයි. ඉතින් අපි මේ අද හදාගත්තු කෑම එක හුඟක් පෝෂණීය කෑම එකක්. අපි එකතු කරගෙන තියෙන දේවල් හුඟක් පෝෂණීය නිහල ආහාර වර්ග කීපයක එකතුවක් තමයි අපි මේ අද රුලන් කෑම එකට එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් පොඩ්ඩන්ට මේ වගේ කෑමක් හදලා දෙන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. එතකල් ඕගලන්ට සුබ දවසක්. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.